sunflower oil yahaguna sapiri medoli vitamin a d saha e samaga yahagunaye vishwasaniya venasa medoli ප්‍රාථමික තරග වටය අවසන් නිසා ප්‍රාථමික ගායනාවන් කිසිසේත්ම අපේක්ෂා නොකරන මෙහිදී තරග ප්‍රමිතිය තීව්‍රව බලා සිටින මේ උද්‍යෝගී තරග මුහුණුවර තනු හිරුස්තා ලෝලිනි හැමදාමත් සාරංග දිසාසේකර වන මාගේ හෘදයාංගම ප්‍රථම පැතුම ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මෙතමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද විශිෂ්ටතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 වීඩියෝ ප්‍රකාරය විවරව තිබියදී අභියෝග ත්‍රිත්වය නිර්මාණය කිරීමට තරග අවස්ථා ත්‍රිත්වය නියෝජනය කරන්නන් තිදෙනාටත් වීඩියෝ ප්‍රකාරය වසා තබා ඇති විට ඒ අභියෝග හඹා යන තරග අවස්ථා ත්‍රිත්වය නියෝජනය කරන්නන් තිදෙනාටත් නොවෙනස්ව සමානව ජය දිනන දිර්ය දෙන නිපුණත්වයේ ප්‍රවීණත්වය ප්‍රේමණීය ගායන සංග්‍රහයෙන් ඇසුවන් වසංග කරන ගායකයා රුවන් හෙට්ටිආරච්චි හැඟුම් උනන පෞෂවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා ශ්‍රී ලංකේය ගීත වංශ කතාවේ රන්ගිර නිරෝෂා විරාජිනී ලාලිත්‍යා සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපදවන්නේ නාලක සජී ජයසිංහ ප්‍රමුඛ ග්‍රේඩ් 14 තරගවලිය පුරාම කාට කාටත් එකම වරක් පමණක් නිපුණත්වයේ ප්‍රවීණයන් වෙතින් පිදෙන ගෞරවය ඒ අනර්ගතම රන් මනාපය දිනාගත හැකි මෙම අධිරේ තවමත් එය කිසිවෙකුත් දිනාගෙන නැහැ. ඒ විශිෂ්ට ඇගීම අපේක්ෂාවෙන් මේ අභියෝග ත්‍රිත්වය නිර්මාණය කරන දක්ෂයෝ ත්‍රිත්වය සහ ඒ අභියෝග ත්‍රිත්වය හඹා යන දක්ෂයෝ ත්‍රිත්වය මුල් ඒරියාවේ හේෂාන් තරංග මයිල පිටියේ රොචිර ලියනාරච්චි බලංගොඩ සලුක හසරින්ද මිරිස්සේ සමින්දක සතරුවන් මහනුවර දර්ශිතා මිරාජ් කැකිරාවේ ලලන්ත නානායක්කාර මෙම දෙවන තරග වටය පවත්නා ක්‍රමවේදය අනුව ප්‍රථම තරගකරුවන් තිදෙනාම වීඩියෝ ප්‍රාකාරය විවරව තිබියදී අභියෝග ත්‍රිත්වයක් නිර්මාණය කරනවා සුවිශේෂී පීඨිකාවක ඒ අභියෝග ප්‍රතිශතයන් අනුපිළිවෙල සටහන් වන පරිද්දෙන් ඔවුන්ට අසුන් පනවා තිබෙනවා. ඒ අනුව මුල්ලේරියාවේ හේෂාන් තරංග බලංගොඩ සලුක හසරින්ද මහනුවර දර්ශි තම්බිරාජ් වීඩියෝ ප්‍රාකාරය විවරව තබා තිබියදී අභියෝගගත ඉලක්ක ප්‍රතිශතයන් නිර්මාණය කරාවි. හැම විටම එහි අවම ප්‍රතිශතය තිබෙන්නේ අවධානමේ. ඉන් අනතුරුව වීඩියෝ ප්‍රාකාරයේ වසා තබා තිබියදී ඒ ප්‍රතිශතයන් ත්‍රිත්වය හඹා යමින් මයිලපිටියේ රුචිර ලියනාරච්චි මිරිසේ සමින්දක සඳරුවන්
එවැගේම කැකිරාවේ ලලන්ත නානකර තරගවදීවි දැබර හිරුස්තා ලෝලීනි කඩිනමින්ම හිරුස්තා ඇප් එක සූදානම් කරගන්න ගීතය ආරම්භ වූ පසු ඔබට චෙක් ඉන් වෙන්න අවස්ථාවක් නොලැබෙන නිසා දැන්ම චෙක් ඉන් වෙන්න දකුණටම ස්වයිප් කරමින් මේ පිබිදෙන නැවුම් ගායන වංශයට ආශිර්වාද කොට විවරණ දෙන්න එසේනම් දවසේ හිරුස්තා වීමත් තරගාවලිය පුරා එකම එක වරක් පමණක් දිනා ගැනීමට තිබෙන රන් මනාපය දිනා ගැනීමත් අරමුණු කරගෙන අද ප්‍රථම අභියෝගගත ඉලක්ක ප්‍රතිශතය නිර්මාණය කරන්නේ මුල් එරියාවේ හේෂාන් තරංග මේ හේෂාන් තරංගගේ විශ්වාසයයි හිරුස්තා සීසන් 4 තරංගයට මම අයදුම් කරේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉතින් පහුගිය පළවෙනි වටෙන්න ඉතින් ඒ බලාපොරොත්තු ඔක්කොම ගොඩක් දුරට සාර්ථක කරගන්න පුළුවන් වුණා පළවෙනි වටේ ගායනා කරන්න තෝරගත්ත පළවෙනි ගීතයම ඉතාමත් අමාරු ගීතයක් ඉතින් ඒ ගීතය සැලසුම් කරගත්ත විදිහටම ගීතය ගායනා කරලා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ 3 දිනාගෙම අවධානය දිනා ගන්න පුළුවන් වුණා මට මම නිරෝසමිස්ගෙන් හොඳ කමෙන්ට් එකක් මට හම්බුණා හේෂාන් පළවෙනි වටේට ගායනා කරන්න තෝරගත්ත පළවෙනි ගීතය තුලින්ම හේෂාන් හොඳින්ම අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ ඔහුගේ ගායන හැකියාව කොතනද තියෙන්නේ කියන එක සැලසුම් කරගත්ත විදිහටම ඔබ ගායනයට හොඳින් සමවැදලා ඒ සියලු දේවල් ලස්සනට කෙරුණා බෝල් එක වහලා තියද්දි සිං කරේ ඉතින් බෝල් එක ඉස්සෙනකොට මට මගේ ජීවිතයේ තියෙන ඒ ආසාවල් ඔක්කොම ටික ටික මල්පල ගැන්වෙනවා කියලා දැනුණා ඉතින් ඒත් එක්කම මට ලොකු සතුටක් දැනුණා දෙවෙනි වටේදීත් හොඳ තරගයක් දෙන්න මේ වෙනකොට මම දැන් හොඳ සූදානමකින් ඉන්නවා එයාලා ආස කරපු ආදරය කරපු ලස්සන ගීතයක් එක්ක ගිය පාර වගේම මේ පාරත් සහ ඉදිරියේදීත් මට ඔයාලගේ ආදරණීය වෝට් එක ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ke nati de ki anni
හේෂාන් තරංග 78% ප්‍රතිශතයක් ලබා ගන්නේ නිකුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා තිනවා හේෂාන් ප්‍රථම තරග වටේ කීයක්ද ඔබට ලැබුණු ප්‍රතිශතය 87ක් 87ක් 87 ඉඳලා 78 දක්වා පොඩි පහත බැසීමක් තියෙනවා 78 අනිත් පැත්ත හැරලානේ ඔව් අපේ ඊයේ උපන්දින සමරපු රුවන් හෙට්ටිආරච්චි මහත්මයා කොහමද සුබ උපන්දිනයක් වේවා ආ කොමිසු දිසාරංග හතහලේම ලස්සනයි හොඳයි නේ අතරි සෙක්සි වොයිස් එකක් තියෙනවා හැම එක කොහොමත් සෙක්සි තමයි දැන් ඒකේ පොඩි රොක් වර්ෂන්ස් තමයි හැම සින්දුවේම එළියට එන්නේ වෙලා පොඩි හේෂාන් ගැන අපි කතා කරමු නේ ඔව් අපිට ඔයා ගැන කතා ගන්න තමයි වෙලා තියෙනවා හේෂාන් ඇත්තටම මට එක දෙයක් දැනුණා හේෂාන් ගීතේ ඔයා ඇත්තටම හොඳට ගායනා කරා හැබැයි මට තේරිච්ච දේ තාපට මේක ඕපන් කරලා කිව්වනම් හොඳයි කියලා මේක ගොඩක් එලිමහන් ප්‍රසංග වල ගොඩාක් නිතර ගායනා කරන ගීතයක් මම හිතනවා ඔයා රියැලිටි එක ඇතුලේ යම් ෆීල් එකක් තියාගන්න ස්මතු කරන්න මම හිතනවා ඒක පොඩි වගේ කන්ට්‍රෝල් එකක් මම දැක්කා කොහොම හරි හොඳ ගායනයක් මම හිතනවා තව ටිකක් ලකුණු ආවනම් තවත් මම හිතනවා සන්තෝෂයෙන් ඉඳ තිබ්බා කොහොම වුණත් වාට සුබ පතනවා ඔල් ද බෙස් නිරෝෂා ගියවතාවේ හේෂාන් ගායනා කරපු තනියේ ආවාරයේ ගීතේ මම හිතනවා මීට වඩා කියන්නේ හැංගීම මුසු වෙච්ච හේෂාන්ට තියෙන හොඳින් ක්ලාසිකල් කියවෙන ගොඩක් ඇත්තටම ඔහුගේ ගායනය තුළ ක්ලාසිකල් කියවෙනවා ගොඩක් හොඳට ඒ කියන්නේ යන්න ඒ තියෙන වේරියේෂන්ස් වලට එහෙම හරි පහසුවෙන් යනවා හැබැයි එකම දේ අර රුවන් කිව්වා වගේ තව වොයිස් එකේ තව චුට්ටක් ඕපන් වුණා නම් මීටත් වඩා අර දැනෙන කෙනාට ඒක ෆීල් වෙනවා ගිය පාර පළවෙනි වටේ පළවෙනි ඔබට ලැබිච්ච අවස්ථාවත් එක්ක ගත්තම ඒක වාව් කියන එකක් එනවනේ දැන් අපිට ඔයාව හුරුයි එතකොට දැන් ඔයා බලන්න ඕනේ හේෂාන් පුළුවන් තරම් ඔඩියන්ස් එක තියාගන්න නම් මීට වඩා තව මොකක්ද මගේ හදාගන්න ඕනේ කොටස් ටික කියන එක නමුත් ඔයාට ගායනා කරන්න පුළුවන් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒක ඕන කෙනෙක්ට දැනෙනවා ඔබට ගායන හොඳ හැකියාවක් තියෙනවා කියලා. පොඩි පොඩි දේවල් ඉතින් හැමෝම මුලදී හදා ගන්න ඕන දේවල් හැමෝටම තියෙනවානේ. ඒ දේවල් තමයි තියෙනවා අට. ලකුණු හතක් නොදී ඉන්න තරමට කිසිම අඩුපාඩුවක් සිද්ධ වුණේ නැහැ. අඩුපාඩු වුණා නමුත් ලකුණු හත නොදී ඉන්න මට්ටමට අඩුපාඩුවක් වුණේ නැහැ. ඒ නිසා තමයි අපි තුන් දෙනාම මම හිතන්නේ ලකුණු හත ප්‍රකාශනය කරේ. කෙසේ නමුත් මම කැමතිවා මීට වඩා චුට්ටක් තව ඕපන් සිං කරා නම් කියලා මමත් හිතනවා. අමල් තුන් දෙනාම මනාපය පළ කරලත් 78ක් තමයි ලැබිලා තින්නේ ප්‍රමාණවත් කියලා හිතනවද මේ ගායනාවට 78ක මනාප ප්‍රතිශතය? මම හිතනවා ඇත්තටම මොකද දැන් අපිට ඉස්සරහට යනකොට තමයි තේරුම් ගන්න පුළුවන් මොකද අනිත් තරඟකරුවන් පස් දෙනාත් එක්කත් එක එහෙම වෙනකොට කොයි විදියටද වෙන්න ඕනේ කියලා.
නමුත් මේක මම හිතනවා මීට වැඩිය ලකුණු ප්‍රමාණයක් තියෙන්න ඕනේ කියලා මොකද ඔය දැන් අපි තුන් දෙනාම වෝට් කරන්නෙත් එකම වෙලාවේ වෝට් කරන්නේ මොකද ඔහුට ලස්සන වොයිස් එකක් තියෙනවා ඒ රහට කියන්න පුළුවන් ඒ ඒ කියන්නේ ඒ ඔක්කොම ඔක්කොම ටික තියෙද්දි අර ඒක අර මේ ඇත්තටම ලකුණු ප්‍රමාණය මදි මං හිතනවා අඩුම ලකුණු 85ක්වත් තිබුණා නම් හොඳයි කියලා ඉවරල නමුත් බලමු ඉතින් තරගයේ ඉස්සරහට යන පිළිවෙලට ඊටර තරඟ කරුවන් පස් දෙනා කොහොමද ගායනා කරන්නේ කියලා වල බලලා ඒක අස්සේදී තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ ඉතින් බලන්න වෙනවා ජයවා හොඳයි හේෂාන් එනන් දැනට ප්‍රථම ස්ථානයේ රැඳෙන්න පුළුවන් 78% ප්‍රතිශතයත් එක්ක අපි බලමු තරගය කොහොමද ඉදිරියට යන්නේ කියලා අද මුලින්ම ගායනා කරන තිදෙනාම වීඩියෝ ප්‍රාකාරය විවරව තබා තිබියදී තමයි ගායනා කරන්නේ මේ තව ප්‍රතිශතයක් නිර්මාණය කරන්නේ බලංගොඩ සලුක හසරින්ද සලුකට හැකියාව ලැබෙයිද හේෂාන් තරංග අභිභවා ගොස් ප්‍රථම ස්ථානයේ රැඳෙන්න ඔබ තමයි එය තීරණය කරන්නේ සලුක ගායනා කරන්නේ මේ ප්‍රථම විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 Then Galin Baby Soap Suratal Satvarupa Pahakin Rupiyal 90kata Niyama Sunflower Oil Yahaguna Sapiri Medoli Vitamin A D saha E samaga Yahagunaye Vishwasaniya Venasa Medoli Palaturu tibahata niyama pilituru Endi Nectar Tibahata palaturu मगे जीवित मट लिच लोकमास्तम हिरोस्टा वेदिका वे गीत गायना क्रीम रेसिंग के हम अवस्था मत लगे इति मट इक गुडा सतुटी मट सीट असूपहक अपेक्षा लगुन रुआ सर कि मगे खटा गेल गीत पमन तोर गिरा हमें खटा तीन इतक हितना बिट सैन बटगूड महात्म इधीर गेलिया पुलवा हंडाती इधीर गीत तोरगति उपके हंडट गेलपेने मेवनी गीत इतना हरियट गेलपेन तोरगा मट सलती प्रबल हंडा दादा सुमन के दिल गया पास से गमे आएंगे नया दयांगे मित्रांगे गोडा खोंदो पर चार एक मट लैबुना इति मट एक गोडा सकते අදවසේ ගායනා කරන ගීතය ඔබගේ ආදරයෙන් දැනෙනවා ඔබගේ ආදරණීය මනාපය මට ලබා දෙන නිසා මම ආදරෙන් ඉල්ලනවා Thank you.
සල්ලුක හසරින්ද 72ක ප්‍රතිශතයක් තමයි ලබා ගන්නෙ නිපුණත්වයේ ප්‍රවීණයන්ගෙන් දෙදෙනෙක්ම මනාපය පළ කරන්නේ නැහැ අමල් ඇයි සල්ලුකගේ ගායනයට අද මනාපයක් පළ නොවන්නේ සල්ලුකට මගේ මනාපය දෙන්නේ නැත්තේ නම් මම මොකද මෙතන සංසන්දනේ කිරීම සිද්ධ වෙනවා හේෂාන් එක්ක එතකොට ඒ බැටලකේදී මට හිතෙන්නේ හේෂාන් ඉස්සරහින් ඉන්න ඕනේ කියන එක. අමල් දැන් කල් වැඩි නැද්ද? තවම ඔහුත් එක්ක පමණක් සංසන්දනය කරන්න. දැන් මනාපයක් පළ කරන්න බැරි ගායනාවක්ද මේක? නෑ දැන් මේ ඒකනේ බෙන්ච්මාක් එක තියෙන දැන්ට. ඒ කියන්නේ හේෂාන්ගේ එක තමයි. දැන් මේ මේ හේෂාන් සිං කරපු එකට අපි 3 දෙනා වෝට් කෙරුවා. එතකොට ලකුණු 78ක් අරගෙන තියෙනවා. ඔව්. හේෂාන්ට වැඩිපුර කවුරු හරි ගන්නව නම් ඒකට දෙනවා. හේෂාන්ට පල්ලහෙන් ඔය කවුරු හරි සිං කරනව නම් ඒක කරන්න දෙයක් නැහැ. ඒතර සලුක මුලින්ම ගායනා කරා නම් ඔබ මනාපයක් පළ කරනවද? නැති වෙයි. මේ ගායනෙට නැති වෙයි. අන්න ඒක තමයි හේතුව අහන්නේ. මේක මේ ගායනෙට නැති වෙයි. මොන කාරණා නිසාද? ඒ කියන්නේ පිචින් වල තිබිච්ච දේවලුයි. ඉතින් ඒ අඩුපාඩුකම් තමයි ඉතින් මම හැමදෙස්සම කියන දේ තමයි. සෝංග සිං කරනකොට පිච් එක තියෙන්න ඕනි කියන එක. ඉතින් ඒකයි මට ඒක තමයි මගේ එකම කාරණාව. නිරෝෂා සංසන්දනයක් එක ගත්ත තීරණයක්ද? එහෙම නෑ. ඇතර මම සංසන්දනය කරේ නෑ. මම මෙහෙම සංසන්දනය වෙනම ඇති මනසින්. මොකද දැන් 78ක් අරගෙන ඉන්න හේෂාන්ට වැඩිය මෙයා හොඳින් ගායනා කරනවද නැද්ද කියන එක. ඒක ඒක අපි දෙපැත්ත තුන් පැත්තම දාලා බලනවනේ. නමුත් එහෙම නැතත් මං කියන්නේ හේෂාන්ව පැත්තක දැම්මත් සලුකගේ ගායනය ඇතුලේ මම දකිනවා මීට වඩා පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනුනේ වොයිස් එකේ සහ පිචින් වල ප්‍රශ්න ටික. කියන්නේ ඔයා ඕපන් සිං කරනවා තමයි සලුක. වට ලස්සන වොයිස් එකක් තියෙනවා. අර රුවන්ස කිව්වා වගේ වට අර අපිට පැරණි ගායකෙක් මතක් වෙනවා. ඒ ඔක්කොම හරි ඔක්කොම හරි මේ ඩෙප්ත් එක ඔයා ලස්සන ළමෙක් මේ ප්‍රෝග්‍රෑම් එකට වටිනවා. ඒ ඔක්කොම ඇත්ත. හැබැයි මෙතනදී මට හිතෙනවා දැන් මේ සෙකන්ඩ් ටයිම් ඔගලන්ට හම්බෙලා තියෙන අවස්ථාව. එතකොට කලින් ගායනාවට වැඩිය යම්කිසි ප්‍රගතියක් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ මම ඒ ප්‍රගතිය දකින්නේ නැහැ ඔබගේ. මම දකින්නේ ඔයා ඊට වඩා දෙයක් දියුණු කරගෙන තියෙනවා කියලා ඊට කලින් තිබ්බ ගායනෙට ගත්තා. ඉතින් මම හිතනවා අමල් කිව්ව කාරණාවටත් මං කිව්ව කාරණාවත් කොහොම බැලුවොත් එකම තමයි. හැබැයි මම දකින විදිහ තමයි මං වාට කිව්වේ. මම දැක්කේ සලුකට ලකුණු හත දෙන්න බැරි හේතු ගොඩක් තැන්වල මට අවුට් තමයි ඇහුනේ. ඒකට මට අනිවාර්යෙන් ලකුණු හත හෝල් කරගන්න වෙනවා. මොකද ඔයා අනිවාර්යෙන් හේෂාන්ට වඩා හොඳින් ගායනා කරා නම් ලකුණු හොඳ ලබා දෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි දේවල් අමතක කරන්න තිබ්බා අපිට කියලා හිතනවා මට. රුවන් තුන් දෙනාගෙන් දෙන්නෙක්ම එහෙම අදහස් දක්වද්දී සලුක වෙනුවෙන් තනියෙන් පෙනී ඉන්න මොකක්ද කාරණාව?
සලුකගේ මං හිතනවා සරංග ගීතේ පුරාවට ඔහුගේ හඬ එක තැනක එක ෆ්‍රේම් එකක් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ ඔයාට මේ ගීත විතරයි ඉස්සරහට යන්න වෙන්නේ ගායනා කරගෙන කියලා. හැබැයි සලුක මට ඔබ අතාරින්න බෑ. ඔබට ලැබිච්ච හඬ ඕක. මට මේ හඬේ ගැඹුරක් නෑ. මට මේ හඬ දැනෙන්නේ නෑ. මට මේ හඬ ආකර්ෂණය වෙන්නේ නෑ කියලා මට අතාරින්න බෑ. මොකද ඔබට ලැබිච්ච හඬේ යම් මිහිරක් තියෙනවා. හේෂාන් එක ගත්තොත් මට දෙන්නට මේක හා සමානයි. ඔබේ ගායනේ ලස්සන මිහිරි තැන් ටිකක් තිබ්බා. ඔයාගේ එන්ඩින්ස් ලස්සනයි. ඔයාගේ මේ වෙස්ටර්න් දාබු කෑලි ටික ලස්සනයි. අඩුපාඩු තියෙනවා. අර එක තැන ඕව සිං කරන තැනක් පිච් වෙන තැනක් තිබුණා. හැබැයි මට මගේ හත ලකුණු හත දෙන්න පුළුවන් ගායනයක්. ඒකයි මම දැන් ඔබ මනාපය පළ කරද්දී ඔබත් සමගම ප්‍රේක්ෂකයනුත් එකතු වෙලා වැඩියෙන් මනාප ලබා දීලා සමහර විට හේෂාන්ව පසු කර යන්න උනත් සලුක ඉඩ තිබ්බා. එහෙම වුණා නම් ඔබට ප්‍රශ්නයක් නැද්ද? ඔබ කාවද මේ දෙදෙනාගෙන් ඉදිරියෙන් තියන්නේ? ඉදිරියෙන් කියන්නේ මෙහෙමයි. ගීත දෙකත් එක ගත්තාම සාරංග මට දෙන්නම එක හා සමානයි. කවුරු ප්‍රථම ස්ථානයේ රැඳුණත් ඔබ මේක ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. හොඳයි. 72% ප්‍රතිශතයක් තමයි සලුක හසරින්ද ඔබට ලැබෙන්නේ. එනම් දෙවන ස්ථානය වෙත දැනට යන්න පුළුවන්. අපි බලමු තරගයේ ඉදිරියට යන්නේ කොහොමද කියලා. දැන් හේෂාන් තරංග 78% ප්‍රතිශතයක් ලබාගෙන දැනට ප්‍රථම ස්ථානයේ රැඳෙනවා. සලුක හසරින්ද 72% සමග දෙවන ස්ථානයේ රැඳෙද්දී මේ දෙදෙනාටම අභියෝග කරමින් අභියෝග ප්‍රතිශතයක් නිර්මාණය කරන්නේ මහනුවර දර්ශී තම්බිරාජ්. දර්ශී අද තරග වදින එකම කාන්තා නියෝජනය. දර්ශී 78ක් තියෙනවා, 72ක් තියෙනවා. ගෙදරින් එනකොට කීයක් ගන්නද හිතාගෙන ආවේ? 90ක්. 90ක්. ගිය පාර කීයද? 84යි. 84යි. තව 6ක් වැඩි කරගන්න තමයි ඔන්න දර්ශී බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් ප්‍රථම ස්ථානය කරාම දර්ශීට යෑමේ හැකියාව තියෙනවා. ඔබ තමයි එය තීරණය කරන්නේ. දර්ශී වෙනුවෙන් චෙකින් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න මේ මහනුවර දර්ශී තම්බිරාජ්ගේ විශ්වාසයයි. ඔක්තෝබර් 7 මගේ ජීවිතය වෙනස් කරපු දවස. හිරුස්ටා සීසන් 4 වේදිකාවේ මම ගීත ගායනා කරා. මගේ ජීවිතයේ මේ වගේ දෙවන්ත වේදිකාවක ගීත ගායනා කරපු පළවෙනි අවස්ථාව තමයි මේ. පොඩි බයක් දැනුණා. ඒත් මට හිරුස්ටාගේ වෝට් එක ලැබුණාට පස්සේ මට ලොකු හයියක් ආවා මම විනනවා කියලා. 84% ප්‍රතිශතයක් ලබා ගන්නවා. දර්ශී අනිවාර්යෙන් මේ ස්ටේජ් එකට දෙයක් කරන්න පුළුවන් ළමෙක් වෙනවා. මයික් ජාන විද්‍යානුවත් ජාතීන් දෙකක් මිශ්‍ර වෙලා හැදෙන දරුවෝ සුවිශේෂී බවට පත් වෙනවා කියලා අහලා කියනවා. මට එක්ස්පර්ට්ලා තුන්දෙනාගෙන වෝට් එක ලැබුණාට පස්සේ මට ගොඩක් සතුටු හිතෙනවා. මං ගිනල ඉවරයි කියලා හිතෙනවා මට. ඇයට කිව්වාගේ හොඳ ශක්තිමත් හඬක් තියෙනවා. රොම්බ නල්ල. ඇත්තටම ලස්සනයි. මම මෙතන ඔයාට මේ තරගාවලිය තුල ඉඳ ගමනක් තියෙනවා කියලා. 84% ප්‍රතිශතයක් තමයි ගත්තේ. සෙකන්ඩ් රවුන්ඩ් එකට ඒ මනාපයට වඩා වැඩියෙන් ගන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ ආදරණීය වෝට් එක මට ලබා දීලා මාව ඉදිරියට ගෙන යන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. Thank you.
Darshi Thambi Raj සියයට කීයද? බැලුවේ නෑ. ඔයාට හිතෙන්නේ කොතනවව ප්ලේස් වෙලා ඇද්ද? හරියටම. 78ට උඩින්ද 78ට පල්ලෙන්. 78ට උඩින්. 78ට උඩින්. කීයද? සියයට 75යි. සිර 75ක ප්‍රතිශතයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ දෙන්න අතර නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක් මනාපය පළ කරලා තිනවා. අමල් අවසාන මොහොතේ තමයි ඒ තීරණය ගන්නෙ. මොන කාරණාවක් නිසාද එච්චර වෙලා ගත්තේ සහ මනාපය අවසානයේම පළ කළේ? මෙහෙමයි. දැන් අපි මුලින් හේෂාන් දෙවනියට සලුක සලුක සලුකට ජනතා පරමාධිපත්‍යයෙන් හුඟක්ම උඩට ගෙනල්ලා තියපු තැනක් තිබුණේ. එතකොට රුවන් විතරක් කෝට් කරලි වල තමයි ලකුණු 72 එන්නේ. ඔව්. එතකොට ඇයට ඇත්තටම දැන් ජනතා පරමාධිපත්‍ය සහ මේ වෝටිං අඩු ප්‍රමාණයක තියෙන්නේ. එතකොට ඇගේ සලුකගේ දෙන්නකෙම ගායනා දෙකම එක හා සමානව තමයි මම දැක්කේ. එතකොට ඇයව මම අන්තිම මොහොත වෙනකම් මම බලාගෙන ඉඳලි වල මගේ වෝට් එක දෙන්නේ. මොකද හේතුව ඇය හිටියොතින් මෙහෙම ඊට වැඩි අඩු ප්‍රමාණයක අර සලුකට වගේ ජනතා පරමාධිපත්‍ය වැඩියෙන් කෙනෙක් ආවොතින් එහෙම ඇය විශ්සර කරලා යනකොට ඇයටත් වැඩි අන්තයට මේ පල්ලහැන් සිං කරන කෙනෙක් වුණොතින් එහෙම ඔබේ මනාපයත් නැත උනත් යන්න පුළුවන් යන්න පුළුවන් ඒකෙන්ද මගේ ලකුණු හත මම පාවිච්චි කරුවා හරි රුවන් දැන් තුන් දෙනාටම මනාපය පළ කරලා තියෙනවනේ එතකොට ඩර්ෂිව ඔබ කොතනද ස්ථානගත කරන්නේ දර්ශි මම අත්ත දෙයක් කියන සරංග හේෂාන් සහ සලුකට වඩා දර්ශිගේ ඒ ෆීල් එක මට දැනුණා ඒ ගායනේ රස කරපු තැන් ටික මට දැනුණා ආකර්ෂණීයයි හරිම ආකර්ෂණීයයි හැබැයි වාට වැරදුනා දැනක මම හිතනවා ඒක තමයි මිස් වෙච්ච පොයින්ට් එක එළියෙන් වාට වෝට් එක අඩුවේ මම හිතනවා ඒ වැරදිච්ච තැන අවසානේ වුණා නම් කමන්නේ स्टार्ट गेम वे गम समहली जनता फोट ओय चूटी चूटी देवाली अरे स्वाइप करने हितिता महिदन एक लघु पाड़ एलियन ओट गावन महिदन वैगे अत्र गायने दर्शि हरी लसना मंगे गागेन ऑल द बेस्ट निरोष परस्पर अक्तो अमल के සලුකත් එක්ක සමාන මට්ටමේ දර්ශිව තියන්න පුළුවන් කියලා රුවන් කියනවා ඉහලින්ම තියන්න පුළුවන් කියලා මැද ඉන්න ඔබ මොකක්ද කියන්නේ මෙහෙම කියන්න ඇත්තටම මම දර්ශි ඔයාට මම පර්සනලි කැමති කියන්නේ මම ඔයා මේ තනගේ ඉස්සරහට යන්න ඕනි කියලා මම පර්සනලි හිතලා තියෙන කෙනෙක් ඔයාට ලස්සන හඬක් තියෙනවා ලස්සන මූණක් තියෙනවා ලස්සන හිනාවක් තියෙනවා ඔයා හරි එළියයි හරිම ආදරණීයයි ඔයා දැක්කම ආදරේ හිතෙනවා ඔයාට ඒ සියලු දේවල් හරි දැර්ශි. හැබැයි මට අද මගේ වෝට් එක පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් හරි අසාධාරණයක් කරන්න කියලා මට හිතුණා සලුකටයි හේෂාන්ටයි. මේ ගීතය ගිලව ආපහු අහන්න වැරදිච්ච තැනගෙන නෙමෙයි මම මේ කතා කරන්නේ. වැරදුනේ එක තැනක මිනිසුන්ට වරදිනවා. වරදිච්ච අයටත් අපි වෝට් කළා තියෙනවා හොඳින් ගායනා කරලා පෙන්නුවා නම්. හැබැයි මට හිතුණා දැර්ශි ඔයා මේ දෙදෙනාට වඩා ඉන්නේ පහළම මට්ටමක ගායනින් කියලා. පිචින් වල මුළු උඩ සිට යට දක්වාම මම දකිනවා ප්‍රශ්න ටික. සෝරි. අද දැන් අතන විතරක් නෙමෙයි 1 2 3 වගේ තියෙන්නේ මෙතනත් මට්ටම් 3ක අද තියෙන්නේ. දර්ශිව රුවන් තියෙනවා ඉහලින්ම. අමල් තියෙනවා මැද්දෙන්. නිරෝෂා තියෙනවා 3 වෙනි ස්ථානයේ. ප්‍රේක්ෂකයෝ කොහෙද ඉන්නේ? ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබ මම එක ගැන මුකුත් කියන්නේ ප්‍රේක්ෂකයා කැමති තැන ඉඳී දර්ශි ඉතින් බලු ඉස්සරහට කල් සිංක නැත්තේ බලු හොඳයි එහෙනම් දර්ශි 75ක ප්‍රතිශතයක අපි යමු දෙවන ස්ථානය වෙත ඒ අනුව සලුක හසරින්ද තුන්වන ස්ථානය දක්වා පසුබසිනවා 72ක ප්‍රතිශතයක් එක්ක අද බොහොම අඩු ලකුණු මට්ටමක් දකින්න තියෙන්නේ ඒ වගේම ළඟ ළඟ තරගයකුත් ඒ අතර තියෙනවා 78ක් 75ක් සහ 72ක් මීළඟ ගායනාවත් සමග තමයි අද පළමු ප්‍රතිඵලය
අපට ලැබෙන්නේ අද මුලින්ම වීඩියෝ ප්‍රාකාරයේ වසා තබා තිබියදී ගායනා කරන්නේ මයිල පිටියේ රුචිර ලියනාරච්චි රුචිර ගේවතාවේ කීයක්ද ලැබුණේ ප්‍රතිශතය 183යි හැබැයි මේ ඔක්කොම 180 ගණන් ලැබපු අය අද ටිකක් පහළ මට්ටමක තමයි මනාප ලැබෙන්නේ අද කීයද ඉලක්කය लबागानेलियनारूदानुकगे රුචිරගේත් ජීවිත වෙනස් වන විනාඩි 3 එළඹෙන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි සීසන් 4 එකේ ෆස්ට් එපිසෝඩ් එකේ පස්වෙනියට මම සිං කරේ මම ස්ටේජ් එකට එනකොට මට ඒක අලුත් දෙයක් පොඩි බයක් තිබ්බා සින්දුව පටන්ගෙන පොඩි වෙලාවක් යනකොට මට නිරෝෂා මිස්ගේ රුවන් සර්ගේ වෝට් එක හම්බුණා ක්‍රිෂ්ඨා වේදිකාවේ මට හම්බෙච්ච මගේ පළවෙනි විනාඩි 3න් පස්සේ ජීවිතේ ඇත්තටම වෙනස් වුණා මොකක් කහගෙන හිටියා ඉතින් හොඳයි ඒක ජොබ්ලස් වලින් තින් සින්තරන කට්ටිය ඉන්න පෑන ඉතින් එහෙම එනකොට ඉතින් ඒව අපි බලන්න ඕනේ කොහොමුණත් හොඳ ස්කෝර් එකක් අරගෙන තියෙනවා ලකුණු 83 මම අහලා තිබ්බ කලින් ජීවිත වෙනස් වෙන වේදිකාව කියලා ඇත්තටම මේක තමයි මේ වේදිකාව මට ඒක තේරුණා හොඳටම තරගෙන් පස්සේ මට ගොඩක් කෝල් ආවා මැසේජස් ඇවිල්ලා තිබ්බා මාව වඳුරන්නේ නැති අයගෙන් පවා ඇත්තටම ලොකු වෙනසක් වුණා මට ලොකු විශ්වාසයක් තියෙනවා මට කවුරු අභියෝගයට ආවත් මට ඊළඟ වටේට තේරෙන්න පුළුවන් මේ කියලා එදා තිබ්බ ආදරේම ආයෙත් මට දීලා මාව මේ වටේ නොත් ඉස්සරහට අරන් ගිහිල්ලා මට ඒ තියෙන හීනේ සාර්ථක කරගන්න ඔයාලගේ උදව්ව අනිවාර්යෙන් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා
රච්චි වීඩියෝ ප්‍රාකාරය ඔසවන්නට සමත් වෙනවා අවසාන මොහොතේ සියයට 77ක ප්‍රතිශතයක් තමයි රුචිර ලබා ගන්නේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරනවා අමල් ඇයි මේ වගේ heart attacks දෙන්නේ අපිට නෑ මම බලයින් හිටියේදී මම song එක ඉවරනකම් කිලිවල මේ මොකක් හරි එකක් වුණා මට මගේ ඇස් දෙක පේන්නේ නැද්ද කොහෙද ඇත්තටම මම නිදිමරුවට පස්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොහොම හරි ඉතින් අන්තිම වෙනකම් සින්දු අහලා ඉවරලා දෙනෝ කිලිවල තමයි හිතාගෙන හිටියේ නමුත් මම දැක්ක එකපාරට මේ තප්පර 13ක් විතර ඉස්සරහ තියෙනවා කිලිවල බලන සින්දු ඉවරයි අක්කල ගාලා දැම්ම මා ලොකු අවදානමක් නේරන් තින් දැන් අමල් හේෂාන්ද රුචිරද අද දැනට ඉදිරියෙන්ම ඉන්න ඕනි කියලා ඔබ හිතන් ගායනේ ඔබේ සංසන්දනයත් එක්ක හේෂාන් තවම හේෂාන් නිරෝෂා තමයි ඉක්මනින්ම බොහොම උනන්දුවෙන් රුචිරට මුනින්ම මනාපය පළ කළේ හේෂාන්ද රුචිරද මෙහෙමයි මම හේෂාන්ගේ ගායනය මට විඳින්න පුළුවන් ඔහුගේ තියෙන ඒ ක්ලාසිකල් ඔහුගේ තියෙන ඒ මුර්කීසේ රසවත්ව ගායනා කරන තැන් ස්මූත් තැන් හැබැයි මම වොයිස් එකක් හැටියට මම රුචිරට කැමති හැබැයි මං ඉල්ලීමක් කරනවා රුචිරගෙන් මීට වඩා පැහැදිලිව සිං කරන්න කියලා. කියන්නේ වාට ලස්සන හොඳ ඩෙප්ත් එකක් තියෙන හොඳ වේට් එකක් තියෙන වොයිස් එකක් තියෙනවා. හැබැයි වචන පැහැදිලි මදි ගොඩක් තැන්වල. අර කට ඇතුලේ තියාගෙන කියනා වගේ එකක් තියෙනවා. ඒක හදා ගන්නම වෙනවා රුචිර. නැති වුණොත් වාට මිනිස්සුන්ගේ අවධානය එළියේ ඉන්න ජනතා පරමාධිපත්‍ය අවධානය ටිකක් එනවා අඩු වෙනවා. මොකද අපේ මේ ඔඩියන්ස් එක හැදිලා තියෙන හොඳට පැහැදිලි වැහෙන තැන්වලට. ඒ නිසා ඔව් මොකද මේ
ලොචරා සින් කරනකොට මේ සින්දු අහන කෙනා කොලේක ලියාගෙන බලාගෙන ඉන්න ඕනේ. මොකද වචන තේරෙන්නේ. තේරෙන්නේ. ඒක ඇත්තටම ඔයාට තියෙන අඩු කියන ඔයාට ඒක අවාසි සහගති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හොඳ සිංග කෙනෙක්. ඔයාට හොඳට ඔයාගේ වොයිස් එක ඇතුළේ ඔයාගේ සිංගින් ඇතුළේ ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි අර ටික හදා ගන්න. මම හේෂාන් තාම මං හිතනවා රුචිරට වඩා ඉහළින් ඉන්නවා කියලා. Thank you. රුවන් දැන් ඔබේ एक देख तूने साउद में हाथर देना की रुचिर या मैं गीते कि मैं का विनम स्टाइल लेके गीते अक्न देंग अभी कलिंग आप गीते तूने टोम वड़ा इतनो मैं गीते तुले वा कि गायना करन नोन दे वा उधर गायना करा अरे क्यों वैरत देना हरी टा हरी एक पहली ममत कहने वा आगे वचन है हिन्न है हरी मा एक ने हरी मीटर इंगाहन नोने वा मनो अधिकिया निकीला एक गैटलुआ किंगे कीला दीपु वारद्दा हदा गांडा सारंग मामा मेह माय रुचिरे के गाने का तो तत्त्वों में हांडा आकर्षणीय है निरोशक कियोगा हांडे या प्रबल का ताकिनोगा है बे अद हाथ गायना हाथरम का तो मटे हिमा उड़ावट में गिनिया न तराम मेह का लघु गायने आवक नेवे तो र मटे रुचिरे के गायने अनित सहोदरेन දෙන්නගේ ගායනට තමයි මට තියන්න වෙන්නේ ඩර්සිව තියන්නේ මගේ හේතුව ඩර්සිගේ ක්ලැසිකල් වේරියේෂන් ටික ඒ අලංකාර ටික හරියටම මට පිච් කරා ඒක තමයි මට දැනුනේ අඩුපාඩුකම් තිබුණා අනිත් දෙදෙනාගේත් අඩුපාඩුකම් තියෙනවා මෙතනත් අඩුපාඩුකම් තියෙනවා එහෙම අතින් ගත්තොත් මම හිතනවා රුචිර සලුක සහ හේෂාන් අතර තියන්න පුළුවන් හැබැයි ඉතින් තීරණයට අනුව සලුක තරගය හරයන්න සිද්ධ වෙනවා සලුක බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නෙවෙයි මේ අද ඇත්තටම සාරංගයියේ නිරෝෂ මිස් රුවන් සර් අමල් සර් ගොඩාක් thank you comment වලට මගේ පිටිපස්සේ හිටියා ගොඩාක් යාළුවෝ ටිකක් ඒගොල්ලන්ට ගොඩාක් thank you ප්‍රසන්න සර් අපේ ස්කෝලේ සර් කෙනෙක් එයාට ගොඩාක් ස්තුතියි දවසක මම ආටිස්ට් කෙනෙක් වෙලා තමයි නවතින්නේ ඒක තමයි මගේ බලාපොරොත්තුව එමඩම ගොඩාක් ස්තුතියි. හොඳයි සලුක අපි ඔබට හිරුස්තා මාවතෙන් සමුදෙනවා. බලංගොඩ සලුක හසරින්ද තමයි අද මුලින්ම තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. ඔහුට 72% ක ප්‍රතිශතයක් පමණයි ලබා ගන්නට හැකියාව ලැබුණේ. තුන්වන ස්ථානයේ ඔහු රැඳුණා. නමුත් රුචිර ලියනාරච්චි ඔහු අභිබවා යෑමත් සමග සලුක තරගය හැර යනවා. රුචිර ඔබට දැන් පුළුවන් 77% ක ප්‍රතිශතය සමග දෙවන ස්ථානය කරා යන්නට. ඒ අනුව විශේෂ පීඨිකාව දැන් හේෂාන් තරංග 78% සමග ප්‍රථම ස්ථානයේ රැඳෙද්දී රුවන් ලියනාරච්චි 77% සමග රුචිර ලියනාරච්චි 77% සමග දෙවන ස්ථානයටත් දර්ශී තම්බිරාජ් 75% සමග තුන්වන ස්ථානයේත් රැඳෙනවා. මේ තිදෙනාටම දැන් ප්‍රති අභියෝගය රැගෙන ඉන්නේ මිරිසේ සමින්දක සඳරුවන්. සමින්දක හැමෝගෙන්ම ආපු ප්‍රශ්නේ සමින්දකිනුත් මං කැමති අහන්න අද මොන වගේ ඉලක්කයක් තියාගෙනද සමින්දක තරගයට එන්නේ? අද සාරංගයි උඩම තියෙන එකට තමයි යන්න බලාපොරොත්තු වෙ. මේ රන් මනාපය එහෙම ලබා ගන්න බලාපොරොත්තුවක් නැද්ද? කවුරුත් ඒ ගැන සඳහනක් කරන්නේ නැහැ. ඒ මාසාවකුත් තියෙනවා. ආසාවල් ඔක්කොම හිතේ යටපත් කරගෙන ඉන්නේ හැම දෙයක්ම කියන්නෙත් නැහැ. අමල් කියනවා මේ ඒක උගස් තියලා තියෙන මේ දවස. හොඳයි. හැබැයි සමින්දක ඔන්න දැන් 78 තමයි ඔබේ ඉලක්කය. අපි බලමු 78ක් ඔහු ලබා ගත්තොත් හෝ ඊට වැඩිය ලබා ගත්තොත් දර්ශි තරගය හැර යන්න සිදු වෙනවා. ඔබේ අවම ඉලක්කය බවට පත්වන්නේ සමින්දක 75. එහෙම වුණොත් ඔබට තරගය තුලට අවතීර්ණ වන්නට හැකියාව තිබෙනවා. ඔබ තීරණය කරන්න කාවද ඔබ ඉදිරියට රැගෙන යන්නේ කියලා. සමින්දක සඳරුවන් වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මම අප පළ කරන්න සූදානම් වන්න මේ මිරිසේ සමින්දක සඳරුවන්ගේ විශ්වාසයයි. දැන් විශේෂයෙන් අලුත් අවුරුද්ද උදා වුණේ මගේ ජීවිතේට ලොකු බලාපොරොත්තුවක් ඇති කරමින් මුලින්ම අලුත් අවුරුද්දේ ගායනය කරන්න ලැබුණේ ඒ වාසනාව මට
සියයට 88ක මනා ප්‍රසිද්ධයක් ලබාගෙන දේන වටියට යන්න මට අවස්ථාව ලැබුණා. ආදර සීනුව පිම්ලුව දොර ළඟ රැවුතේ මුලම මනාපයත් මට ලැබුණේ අමල් සර්ගෙන් ඊට පස්සේ නිරෝස මිස්ගෙන් ඊට පස්සේ රුවන් සර්ගෙන් මම හිතනවා මේ ගීත පිචින් වල පැත්තෙන් බැලුවම ඇත්තටම ලස්සන සික්කරුවා. ඊළඟ වටේදී මම බලාපොරොත්තු වෙනවා මේට වඩා හොඳ දෙයක් කරන්න හොඳ ගීතකින් ලොකු වෙනසක් කරලා තුන්වෙනි වටේට යන්න. ගුවන් හමුදාවේ මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම රටේ මහ ජනතාවගෙන් ලොකු සහයෝගයක් ලැබුණා ගමේ මිනිස්සුන්ගෙන්. ඒ වගේම යහළුවෝ ගොඩක් අයගෙන් හැම දෙයකින්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම මම ඉදිරි වටේදීත් බලාපොරොත්තු වෙන මේ වගේ සහයෝගයක් මට ලැබෙයි කියලා ඒ සහයෝගයත් එක්ක මම හොඳට ගීතය ගායනා කරලා තුන්වෙනි වටේට යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. Yeah.
සමින්දක සියයට පනස් පහක ප්‍රතිශතයක් තමයි සමින්දක ලැබෙන්නේ නිපුණත්වය ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරන්නේ නැහැ. නිරෝෂ ඔබ දර්ශිව තිබේ තුන්වෙනියට මේ ඒ ගායනටත් වඩා අඩු ගායනාවක් නෑ. මෙහෙම කියනවනේ ගායනාවක් කියන්නේ මේ ඔක්කොම ඉන්නේ ආධුනික මට්ටමේ ඔවුන් තරගයකට ඇවිල්ලා තියෙන තමන්ගේ හැකියාවන් පෙන්නලා ඒකට ආකර්ෂණයක් අරගෙන ඉදිරියට ගිහිල්ලා තමන් ගායකයෙක් හෝ ගායිකාවක් බවට පත් වෙන මේ හැමෝගෙම හීනය එකයි. ඒ මේ හැමෝගෙම හීනය මෙතන තියෙන. එතකොට අපිට මේ දැනෙන දෙයක් තියෙනනේ. ඒ කියන්නේ නෝට් එකක් දෙකක් සමහර වෙලාවට මේ සජීවී ගායනයක් නිසා 100ක් මේක සජීවී නිසා නෝට් එකක් දෙකක් පිච් එකෙන් එහා මෙහා වුණාට අපිට මම අපි ඔක්කොම සමාව දෙනවා. අපි නොසලකා හරින්න පුළුවන් කම තියෙනවා. සමහර වෙලාවට නෝට්ස් වල තියෙන පොඩි පොඩි වැරදි ගායනාව අපිට විඳින්න පුළුවන්. ඒ ගායනාව තුළ හඬ ප්‍රකාශනය හැංගීම ඒ සියලු දේවල් කාරණා එකතු ඒ ඔක්කොගෙම එකතුවක් තමයි ගායනාව. එතකොට අපිට සමහර දේවල්ට මම ලකුණු 7 දීලා තියෙනවා අවුට් කියපු තැන්වලත්. හැබැයි මම ඊට වඩා දෙයක් මට ඒක දැනෙච්ච නිසා එතන මට රුචිරගේ සෝරි මට සමින්දකගේ දැනුනේ සමින්දක වාට ගායනා කරන්න පුළුවන් හොඳට පිච් කරන්නත් පුළුවන් පොඩි පොඩි මම මේ කියන්නේ එහෙම කරන්න පුළුවන් වට ඕනනම් කරන්න පුළුවන්. හැබැයි මේ ගායනාව රස විඳින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මට තදින්ම දැනෙනවා. මොකද මට හිතෙන මුළු ගීතය පුරාවටම ඔයා කෑ ගහනවා. මුළු ගීතය පුරාවටම ස්ක්‍රීමින් يعني අපි ස්ක්‍රීමින් වොයිසස් කියලා තියෙනවා. ස්ක්‍රීම් කරනවා කියන්නේ පුළුවන් ඒක එහෙම ගීත තියෙනවා. ඒ උඩ ගායනා කරන්න පුළුවන් ගීත තියෙනවා. හැබැයි මට මේ වෙලාවේ අනිත් දෙනාම අපි කිමු ඩඩ්ෂි රුචිර හේෂාන් ගත්තම මට ඔයාගේ ගීතය මට ඒ තිදනා තරම්ම රස විඳින්න බෑ. ඒ ඒ රස විඳීමේ ප්‍රශ්නයක් මට තියෙනවා තදින්ම. මට දැනෙන්න ඕනේ කියන්නේ මට දැනෙන්නේ හයියෙන් කෑ ගහලා නෝට් එකක් කියන පමණින්ම ගායනයක් රස විඳින්න බෑනේ. මං කියන්නේ ඒක වෙනස්. විශේෂයෙන්ම මේ ගීතේ විශේෂයෙන්. හැබැයි පහුගිය වතාවේ අමල් හරි රහටම ගායනා කළා සමින්දක. ඇයි අද ඔහුගේ ගායනය මෙහෙම වෙන්නේ? ඒකට මම උත්තර දෙන්න මට දෙන්න ජීක මේ නාලක සීතල හිම රටේ මාදුතු මුල් දැසේ හිමිකාරි මාසෙව් ආදරේ ඔය නිල් නුවන් තුනයි ගීතේ ගායනා කරන්න ඕනේ ඔන්න ওই විදියට. මේක කැහ ගාන වුණාට පස්සේ ඇත්තටම මේක අහගෙන ඉන්න අමාරුයි. එතකොට දැන් ගියපාර මම මේ පෞද්ගලිකව හම්බෙලා මම කිව්වා අද හවසත් මේක මේ සින්දු හොඳට ආහන්න ආහලිවල මේක ෆීල් එක ඇඟට ගන්න කියලා. ඉතින් ඒ වුණාට වෙලා තින් දැන් ගියපාර ෆස්ට් රවුන්ඩ් එකේදී සොන් එකේදී මම තමයි මුලින්ම වෝට් කරන්නේ. මොකද ඒ ගීතයට වුමනා මේ ෆීල් එක දීලා ඉවරලා ඒක ලස්සනට ගීතයක් ගානා කිරෝ. නමුත් ඉතින් එහෙමයි කියලා ඉවරලා බෑනේ හැමද දැන් ඒක මේක තරගයක් නේ. ඉතින් මේක ස්ටෙප් ඉන් ස්ටෙප් එකට වෙනස් වෙනවා. ඉතින් ඒකෙදී මේක මෙහෙම තමයි වෙන්නේ. සමින්දක ඔව් සාරංගයි ඉතින් තරගයක් කියන්නේ ඒක තමයි. ඉතින් මගේ අඩුපාඩු වැඩි ගොඩක් ඉතින් මේ මොල් සර් පෙන්නවා නිරසම් ඉස් පෙන්නවා. ඉතින් සතුටුයි. ඉතින් උදව් කරපු කට්ටිය ගොඩක් ඔක්කොටම ස්තුතියි. ඒ වගේම එක්ස්පර්ට්ල තුන් දෙනාට මගේ හොඳ යාළුවෝ සෙට් එකක් ඉතින් හම්බුණා මේ හිරු ස්ථා තරගාවලියට ඇවිල්ලා. ඒ වගේම සිරු උදව් කරපු සියලු දෙනාටම ඉතින් බොහොම ස්තුතියි. ආයෙත් හිරු ස්ථා තව තරගෙකදී ඉතින් එන්න තමයි බලාපොරොත්තුව ඊළඟ සීසන් එකටත්. ඉතින් හොඳයි සමින්දක අපි ඔබට හිරු ස්ථා මාවතෙන් සමු දෙනවා. සමින්දක සඳරුවන් තරගය හැර යන තරග කරු බවට පත්වන්නේ 55%ක ප්‍රතිශතයක් පමණයි ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණේ. අවම වශයෙන් 75%ක්වත් ඔහු ලබාගත යුතුව තිබුණා තරගයට අවතීර්ණ වන්න. ඉතින් සමින්දක සඳරුවන් තරගය හැර යනමත් සමග මේ තිදෙනාට ප්‍රති අභියෝගය රැගෙන ඉන්නේ කැකිරාවේ ලලන්ත නානායක්කාර. ලලන්තට දවසේ හිරුස්සා බවට පත්වන්න නම් 78%ක ප්‍රතිශතයකට
වඩා ප්‍රතිශතයක් ලබා ගත යුතුයි. හැබැයි දැන් අවදානමේ සිටින්නේ මහනුවර දර්ශී තම්බිරාජ්. ඇය 75% ප්‍රතිශතයක් සමග රැඳෙද්දී කැකිරාවේ ලලන්ත නායකකාර 75% පසු කර ගියොත් ඇයට තරගය හැර යන්නට සිදු වෙනවා. ඔබ තීරණය කරන්න කාවද ඉදිරි තරග වටේට රැගෙන යන්නේ කියා ඔබ ඒ තීරණය ලබා ගන්නේ මේ විරාමයෙන් අනතුරුව. ලලන්ත වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මම අප පළ කරන්න සූදානම් වන්න මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4. නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි ජීවිත දිනවන ජීවිත අහසොසට ඔසවන හිරුස්ථා වේදිකාව තමයි මට ලැබුණු මගේ ජීවිතේ වටිනාම අවස්ථාව. කාලේ පුංචි කාලේ වගේ ගුරුපාරේ මේ උදේ හිරුස්ථා වේදිකාවේ ගීතවත් වෙලා මට පුළුවන් වෙනවා 69% මන ප්‍රතිශතයක් ලබා ගන්න. ලලන්තගේ ගායනයේ මං කැමති දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි හඬ. ඒ හඬ තියෙන හරි ප්‍රබල හඬක් තියෙනවා ලලන්තවට. ඒ හඬ හරිම ආකර්ෂණීයයි. ඒවගේ දෙවන්තුන්ගෙන් ඒවගේ කමෙන්ට් එකක් අරගෙන මේ වේදිකාවේ ගීතවත් වෙන්න ලැබීමම විශාල වාසනාවක් විදිහට සැලකෙනවා. කොමල කතාව ගමනේ ලතාව ආහා. ඒ වගේම ජනතාවගේ පාරදී හම් වෙන හොඳ ප්‍රතිචාර හම් වෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මේ හැමදේම හම්බුනේ මේ හිරුස්ථා වේදිකාවෙන් හින්දා. දන්නේ නැති මිනිස්සු මාව දැනගෙන තියෙන්නේ මේ හිරුස්ථා වේදිකාවෙන් හින්දා. වාලේ පුංචි කාලේ වගේ आदरणीय वटिना मनापे लबादी माँ मे तरगे इद्रीट मारगने अन्नीम गौरव आदर इला දුකකි පෙම
ගෙවෙමින් පතනා පැතුම් ගංගා මහා දුක කීපෙමින් පතනා පැතුම් ගංගා සමාවක් නෑ ලොවේ වරදක් නැතත් හංගා සැපේ උල්පත් ධරේ ප්‍රේමේ නවින් අවසානේ අවසානේ සැපේ උල්පත් ධරේ ප්‍රේමේ නවින් අවසානේ අවසානේ දනේ පිටු පැලසින් හරසුන් හැගුම් සංකා දනේ පිටු පැලසින් හරසුන් හැගුම් සංකා පිරෙලත වුල්ලයේ පුරණ පෙරුම් රඳ පිරේ රස හසුන ඔබගෙන් මලබූ අවසානේ අවසානේ පිරේ රස හසුන ඔබගෙන් මලබූ අවසානේ අවසානේ තුම්හේ අපනා බනානේ කී කසම් ખાઈ හේ ખાઈ හේ તેરી जाहत ही नजर आई है आई है ललंत वीडियो प्राकार्य उत्सवन्नट समत्तुने नहे निपुणत्वे प्रवीण्यन् तिदिनामत् मनापे पल करन्नेत् नहे रुवन् ऐ ललंतगे गायनेट मनापयक् पल नुवन्ने सारंग अत्रम मेक तमाय අවසාන තුරුම්බුව ඒ කියන්නේ සමහර විට අපි තුන්දෙනාම බෝට් කරා නම් මෙතන වෙනස් වෙන්න තිබුණා නමුත් මේක තමයි අපි හිතන්නේ ඉදිරි වටේට ගෙනියන තුන්දෙනා කවුද කියලා. ඉතින් අපි තුන්දෙනාම එකගයි මේ තිදෙනා තමයි සුදුසු කියලා. හැබැයි වෙන අර දෙන්න දෙන ගායනා කරන බැටල් වල වගේ හම්බුණා නම් ලලන්දට අනිවාර්යෙන් බෝට් එක හම්බ වෙයි. හැබැයි අපිට නිගමනයකට එන්න වෙනවා මේ අවසාන තරඟ කරුව නිසා අපි ඉස්සරහට ගෙනියන්නේ තුන්දෙනා මේ තිදෙනා කෙනෙක්. නිරෝෂ හැබැයි අද මේද ඔබේ තිදෙනා ඉදිරියට රැගෙන යා යුතුයි කියලා ඔබ හිතන? ඔව්. එතකොට සලුක ඔබ කිව්වේ දර්ශී සලුකටත් වඩා පල්ලෙහා ගායනාවක් ඉදිරිපත් කළේ කියලා. මට දර්ශී යන් සලුක කිව්වම මට ඔව් මට දර්ශීගේ ගායනාව තුල ප්‍රශ්න ටිකක් තියෙනවා තද ලෙස. හැබැයි මම කවුද සමින්දක ගායනා කරද්දී මම කියනවා මට රස විඳින්න පුළුවන් කියන කෑල්ල තුළ දර්ශී ඉන්නවට වඩා ඉදිරියෙන් කියලා. ඒ නිසා මම හිතනවා දර්ශී දැන් මෙතනදිත් මට ලලන්ත සම්බන්ධවත් මට ඒ ප්‍රශ්නෙම තමයි එන්නේ. ඒක නිසා මම මගේ වෝට් එක මම තියාගන්නේ දර්ශී වෙනුවෙන් කියලා මම හිතනවා. මොකද මේ මං කියන්නේ මම දර්ශීට වෝට් කරන්නේ නැහැ. නමුත් මම ලලන්තට වෝට් කරන්නේ නැත්තේ සමහර මට විඳින්න පුළුවන් තැන තිබ්බේ එතනදී දර්ශී කියන එක මම පිළිගන්නවා. ලලන්ත ප්‍රතිපල අනුව තරගය හැර යන සිදු වෙනවා ලලන්ත. ඔව් ඇත්තටම ජීවිතේ වටිනම අවස්ථාවක් වුණේ ඇත්තටම හිරු වේදිකාවෙන්. ඉතින් ඒකට හිරු කාර්ය මණ්ඩලයටයි හැම දිනාටම ගොඩක් ස්තුති. ඒ වගේම මගේ බිරිඳ මං වෙනුවෙන් ගොඩාක් කැප වුණා මහන්සි වුණා මේ හිරු වේදිකාවේ මම මේ මාස හතක් තිස්සේ එනකොට මං වෙනුවෙන් ගොඩක් කැප වුණා. ඒ වගේම ගමේ පිරිස ගොඩක් උදව් කළා. ඒ වගේම මේ යාළුවෝ පිරිස ගොඩාක් උදව් කළා. ගොඩක් හොඳ කමෙන්ට් දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ එක්ස්පර්ට්ලා තුන්දෙනාට. ඉතින් මේ මාස හත අට ඇතුලේ ගොඩක් හොඳ කමෙන්ට් දුන්නා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මියුසික් ෆීල්ඩ් එකේ. ඉතින් ගොඩක් ස්තුති හැම දෙනාටම ගොඩක් ස්තුති. අද දවසක් හම්බ වෙමු. හොඳයි ලලන්ත අපි ඔබට හිරුස්ථා මාවතෙන් සමුදෙනවා. ලලන්ත නානායක්කාර අද අවසාන වශයෙන් තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. ඔහු අවම වශයෙන් 75% ප්‍රතිශතයක් තමයි හඹා ගියේ. නමුත් ඒ ඉලක්කය සපුරා ගන්නට නොහැකි වූ නිසා කැකිරාවේ ලලන්ත නානායක්කාර අද අවසන් වශයෙන් තරගය හැර යන
තරගකරුවා බවට පත්වනවා. ඒ අනුව මහනුවර දර්ශී තම්බිරාජ් කොහොමද දර්ශී එහෙම ගීත දෙකකම විනාඩි 3ම අඬලා 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 අන්තිම මොහොතේ මෙහෙම ස්විච් වෙන්නේ hina wen. ආ ඒක ටැලන්ට් එකක්. හරි. කොහොම වුණත් 75%ක ප්‍රතිශතයක් සමග දර්ශී තම්බිරාජ් ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා. ඒත් එක්කම මයිල පිටියේ රුචිර ලියනා රච්චි 77%ක් සමග දෙවන ස්ථානය ලබා ගනිද්දී අද දවසේ හිරුස්තා බවට පත්වන්නේ මුල් ඒරියාවේ හේෂාන් තරංග. අවස්ථාන රූපීව හැඩ ගැසීම සිදු නොවේ නම් කිසිදු තරගයක ජයග්‍රහණය අත්විඳින්න ලැබෙන්නේ නැහැ. අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නේ කවුරුන්ද කියා දැකගන්නම තමයි ඒ අවස්ථාව පිරිනමන්න තරගකාරී වාතාවරණය නිර්මාණය වන්නේ. කෙසේ වෙතත් විජයග්‍රාහකයෙකු වීමට නම් එළඹෙන හැම අවස්ථාවක්ම නිවැරදිව භාවිත කළ යුතුමයි. ඒ නිවැරදි භාවය පෙන්වීමේ මහෝත්සාහයෙන් විජයග්‍රාහකයන්ගේ ආදර්ශ සටහන් දෙන දවසේ හිරුස්තා හෙටත් බිහිවනතුරු ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා. මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණයේ හිරු ටීවී නිර්වචනය හිරුස්තා සීසන් 4.